සමන්තා චක්කවාලි සු වత්‍ර ගච්චන්තු දීවතා සදධම්මං මනිරා ජසෙ සුනන්තු සදග මක්ख දං දම්ම සවෙනකාලු අයං බදන්ත දම්ම සවෙන කාලු අයං බදන්ත දම්ම සවෙන කාලු අයං බදන්තා නමුෝතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුෝතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ ශ්‍රදහාවන්තේ තු මේ ලෝකයේ අපි සිරු දෙනාම නොසන් සිදුනු ආසාාවකින් නිමානොවන ගමනක හති දමමින් ගමන්කරමින් සිරිනෝ. නිමානොවන ගමනක් කියලා කියන්නේ අපිසිරු දෙනාම විධාකාර ඉලක්කයන් ජීවිතයේ ගත කරාට ඒ ඉලක්කය කරා යොම වෙනකොට වෙන ඉලක්කය ඒලක්කේ කරායම වෙනකොට තව ඉලක්කය මෙන්න මේ විදිහර තමයි ජීවිතය අපි ගත කරන්නේ ඒ ඉලක්කය කරා ගමන් කරන කොට අපි ජීවත් වෙද්දී අපට නොයේ කාකාරයේ දුක් දොම්නස් කායික මානසික පීඩා ඇති වෙනවා ඒ කායික මානසික පීඩා මුල්කරගෙන ප්‍රශ්න ගැටලු මුල්කරගෙන දැම් වර්තමානයනකොට අපට ආර්ථික ගැටලු සමාජයේ ගැටලු දේශපාලනෙ ගැටලු රෝගවියසන විදාා කරදේවල් මේ සෑම දෙයක් ඔොස්සේම අපි හිටන්කයින් වචනයෙන් කර්ම කරමින් තවත් අපට එවැනිම දුක්කිපාක ලැබෙන්න හේතු කාරණසකස් කරනවා. අපට අවසා ඉතිරුවන්නේ දුක දොම්නස වෙහෙස පීඩාව විතරයි. බුදුරන් වහන්සේ පෙන්නන මහමාලුන්ගේ සූත්‍රයේදී පැහැදිලි කරනවා. මේ ලෝකයාමී රූප සද්ධ ගන්ධදරස පහස අරමුණු කියන මේවා ඔස්සේ හබායන කොට. එ අයට ඉතිරිවෙන්නේ වෙහෙස. අභිද්‍යාච විහේසාච අභිද්‍යාවත් වෙහෙ සත්යකෙන් අභිද්‍යාවකෙන් තව ඉලක්කයක් ඉස්සරාර්ථයනවා. තව ලබන් ඩඕනක මත් තියනවා. තව ඉදිරි පැවැත් මත් තියනවා. එවගේම වෙහේ සත්තියන. මෙචරයි ජීවිතය කියලා කියන්න. හොද හිතර බලන්න ජීවිතය කියන ොයි තිික නිමේද කිය. ි අතීතයේ කියන කාරණාව ඔස්සේ අප අපට අතීතය කියන කාරණාවත් තියෙනවා එකැන් නිරුද්දුවීමක්යෙදිලා ඒක ඔස්සේ දැන් කියනම ලැබිල තියෙන කාරණ අතීතයි දැනුවිය එක ගලපනෝ. අතීතයයි දැනවියෙක්ක සංසන්දනය කරමින් ගිට වඩා දෙයක් අනාගතය නොපැමිනිච්ච කාරණාවවස්සේ බලාපොරොත්වෙනවා. මෙහෙම ජීවිතයක් නිසා උරුවෙලා තියෙන දුකක් විතරය. අතීතයක් අනාගතයක් දැන් මේ තුන නිසා අපි සංසන්ධනාත්මකෝ ජීවිතයේ දිහා බලමින් අතීතයට වඩා දෙයක් දැන්කරන් රුත්සාහ කරන අනාගතය ඉට වඩා යහපතබ් බලාපොරොත්වවෙෙන්. නමුත් මොනවිදිහ අපි දෙයක් කරත් ඉදිරිත් අපට ඉතුරු වෙන්නේ වෙහෙසයි අභිද්්‍යාවයි තව බලාපොරෘත්තියාගන්නක විතරයි දිනුම් කනුවක් නැති තරගයක් දුවනවා දිනුම්කනුවක් නැති නිසායි තරගයේදී ඉතුරුවන්නේ හතිය විතරයි හතියයිවෙහේසයි පීඩාවයි විතරයි නමුත් මේ ලෝකයාටෝක තේරෙෙනෙ නෑ ලෝකයාට මේක නොතේරණ නිසා හැම වෙලේම කොච්චර පීඩාවක් ච්චර අසාහනයක් තිබ්බත් ඊට වඩා වටිනාදයක් අනාගතය බලාපොරොත්තුවෙමින් අතීතයට නිගා කරමින් වර්තමානය තියෙන කාරණාව එ ගැටවිින් ජීවිතය ගත කරනවා. නැ අදෝක නිමේ දෙලා තියෙන බල. අපි හිතන්නේ නැහැ මනුස්ස ජීවිතයක් ලැබුණ බදුරජන් වහන්සේ නකගේ ධර්මයක් ලැබුණ මේ අවස්ථාවේදී ප්‍රයෝජනගන්න. තාමත් අපි ජීවිතය දුවන්නේ ජීවිතය ගත කරන්නේ මේ නොසන් සිදුනු වාසාව ලබා ගැනීමට අවසානියක් දිර්ම්කනුවක් නැති ගම නොස්ස. අපේ ජීවිතය අපි මනුවද බලාපොරොත්තුවන්නේ. අප ජීවිත ගොඩාහතව බාපොරොත්තු වේ. හ ජීවත්න්න රඩරව නතුව ජීවත්ත යන්න පහස විහරණයෙන් ජීවත්ය ෙන්න්න. මේ හැමකීම බලාපොරොත්තු වෙන්නේ ඇහැට ලස්සන රූප පෙන්නන්න. කනට ලස්සන මිහිරි සබ්ද නාසට මී හොඳ සුවද දිවට රස්ස කයියට පහස මේවා ඔස්සේ ජීවිතය වින්දනයක් ලබන්න. මේවා මොනවාද මේ පංච කාමවන් පංච කාමයන්ගේ ලබන ආස්වාදය කෘෂ්ටයක් ඇැසීමෙන් ලබන ැපේවගේ. එතින නිහාදයක් නෑ අපි කරන්නෙම මෙන්න මේ සඳහා අපි ජීවිතය මේ හෙවන එක හරියට මීහෙ මඩවක්ගුරක ලැගගන ඒ මඩවගර තියෙන ආස්වාදී බුක්ති විදිනාවගේ මඩවගොර ලැගෙන මඩවක්ගොර ආස්වාදයේ බුක්තිදින මේ හරකෙක් වෙනකෙනෙක් නෙම හරකායි ගතිය මඩවගර ආන්තන්ය බුක්ති විදිිනෙක්. මනුස්්‍යයි ගතියත් මීහරකෙක්්ගි වගේ නම්. පංචකාම කියන මඩගහුර ලගින්න්නනම් ඕනකම තියෙන්නේ. ඒ මනුස්‍යයාගේ ජීවිතයේ මීහරකෙකුගේ හිීතන රටාවට සමාන වෙලයි තියන්නේ. අපි හැම එකක්ම මේ ලෝකයේ ජීවත් වෙන කොට පංචකාමය ලබා ගැනීම පිණිස. බාහිර ප්‍රශ්න, බාහිර අරබුද කිය ල අපපු බාහිට ඇංගිලි දික් කරනු. අපි ඒක මුල්ගරගෙන තවත් දේශය ඇති කරගන්න. ඊරිසියා වයුර ඇති කරගන්න අද සමාජි වෙලාතියන සම්පූර්ණෙන් ඒක මනුස්්‍යයෙක් වෙලා ඉපඩිච්ච අපට මනුසත් භාවය කියලා කියන්නේ මේ පංචකාමයන් බුක්තිමිදමින් ඒ මීහරකෙක් මඩවගොරක ලගින්නාසේ ලබන ආස්වාජය භුක්තිවිින ජීවිතක නෙමේ මනුසය කියලා කියන්නේ මනස ූසත් කෙනෙක්. හිතන්න පුළුවන් කෙනෙක්. එනිසා මනුස්්‍යයා කල්පනා කරන්නඕන පංචකාමයන්ට එහා මේ ජීවිතය ඇත්තක් හොයන්න. ජීවත් එෙනවා කියන්නේ මොකක්ද කියලා හොයන්න. ඇයි අපි ජීවත්යවෙන්නේ කුමක් සඳහත ජීවත්යන්නේ ජීවත් එෙනවා කියලා කියන්නේ මොකක්ද. මෙවැනි සමාජය අරබුදවලට මේ විදිහෙ අපි ගෝචරවන්නේ ඇයි ගොදුරුවන්නේ ඇයි මෙන්න මේ කාරණ අපි හිතන්නට වන. සංසාරය කියන කාරණාව වැටි තැන. සසරක් කියන කාරණාව වැටි තැන. සසරකට යොමුුවචි තැනදී. සසර කියල කියන්න පින්වතුනේ මේ අති භයානක කාරණාව. ඒ සංසාරය අපි ගමන් කරන්නේ මම යම් කිසි විදිහකට හිතන කල්පනා කරන පැවැත්මක් ජීවිතය ඇචි තැන ඔොකට කියනවා. චේතනාවක් ප්‍රකල්පනයක් අනුසයක්. මෙන්න මේ දෙයක් ඇචි තැන අපට සසරක්වුරුමයි. සසර කියන කාරණාව ඇතිවනම ඒ චේතන ප්‍රකල්පන අනුසය කියන මෙන්න මේ තමා යෙදීම කියන කාරණාවක්ක. තමන් ලෝකයේ දැන් ගෝචර වුණේ නැත්තං. තමා බව අධදැකීම තමා බව යෙදීමක් කාවේ නැත්තම් බාහිර ප්‍රශ්නයක් කතාවනේ බාහිර ප්‍රශ්නයක් කතාවේයෙදෙන්නේ තමා කියන දැන් ඉදි්චි සනදී. තමා එෙදුනන තමාට හොදදේ ලබන්න රටකද අයින් කරන්න විශේෂයෙන් පංචකාමේ පංචකාමය නැතුව ඉන්න කාරණාව තුළත් තමා ඉන්නව නමුත් පංචකාමයක තමයි ලෝකයා ගොඩක් දුක්විදින්නේ. සමමා ආාර්සික අරබුදොට බහුණ දෙන්නේ. හැබැයි යම්කිසි අවස්ථනාවක යම් කිසි කාරණාව මුල්කරගෙනයි මම තමා කියන කාරණාව යෙදුන් නැත්තං. අපට මේ දැන් කියන කාරණාවක ගෝචරවීමක් නෑ. දැන් කියන කාරණාවක් යෙදෙන් නැත්තං නිරුද්ධ වනා කියන කාරණාවක් යෙදෙන්නේෙ නෑ. පැමිණෙන්න්නට ඕන නොපැමිනිිචිේ දෙයක් කියන කාරණාවට එෙන්නේ එතකොට මිසියලුම කාලයක කියන කාරණාවත් ඉක්වෙනෝ. බුදුරැන් වහසේගේ ධර්මය පංවතුන අන්න ඒ යතහර්තය පෙන්වුන දහමක්. එනිසාඒ දහමට කියන අකාලිකයි කියලා. කාලය කියන පැනවීමක් එෙදෙන්න්නේ කාලයේ පැනවීමක් ඉෙදෙන් නැති කොමද මම කියන ගෝචරත්‍රියයක් ෙදීමක් ලැබීමක් දැන් ඇතිවචිතනදී තමයි අතීතා නාගත කියන කතාවක් යෙදෙන්නේ. දැන්ග ඇතහර්තය දකිනකොට ජීවිතය සත්‍යය දකිනකොට දැන් ජීවිතය ගැන හොයෙනකොට. මම තමා කියන කාරණාවක් යෙදෙන්නේ නැත්තම් නිරුද්ධවීමක් නොපැමිණීමක් මේ සංසන්ධනාත්මක බැලීමක් තව බලාපොරොත්තුවක් නොසන් සිතුනු ගමනක් කස්සේ නැඹුරුවීමක් නැතියක් නැමීමක් මේ කිසිීම දෙයක් එෙදෙන නෑ. එකට කෙන අඉතර වෙනවා කියලා ඒතමයි බුදුරන් වහන්සේ පෙන්ෙන ධර්මය තියෙන ගුණේ අකාලික ගුණ කාලයක් කියන කාරණාවක් යෙදෙන්නේ නැහැ ජීවිතයේ සත්‍යය හොයනකොට ඒනම් අපි හොයන්න පටන් ගන්නට ඕන මේ ජීවිතය සත්‍යය කියලා කියන්නේ මොකක්ද කියලා. අද ගොඩාකය කරන කාරණාව තමයි ජීවිතයේ සත්ත්‍යය හොයෙනවා කියලා කාමයන් කියන කාරණාව අතහැරලක් පුඩාක් කියලාවට කාමයන් අත හරින බොරුවක් කරන්නේ රූපරද්ද ගන්ධ රස පහස කියන කාරණ එක්ක ජීවිතය යෙදෙනවා කියලා කියන්නේ සංකල්පමි වසන් රාගයක්ක යදෙනවනම් කාමේ. එදකට කාමේ ඉක්මුණනං පල ඉදිහාන ආදී දිහාන සමාපත්තිවලොට යබ වෙනවා. එවගේ කාම ගුණේ කියන කාරණාවත් ඉක්ම වෙනවානම් ඇස කර නාසේදිව කයිෙන් මනසට පිරිිසරනක් යොමු වෙන තැන ඉක්ම වෙන නම් පිරිසිදු මනසක කටයුතු කරනවනම් එතනත් තවත් එට එහා දියනු වත්තියනවා අරූප සමාධිත්්‍යය රූප විමුක්තත්ක් සාන්ත විම ක්ෂන්ක. එතකොට ඒ ඔක්කොටම වඩා බුදුරන් වහන්සේ පෙන්නෙන දැරම ඇතියනවා. ඒක පින්වතුන කිසිදු විදිහකින් තවත් වූ ලැබීමක් පෙන්වනෙ එකක් නෙම. දැන් අද ජීවිතය ඇත්තෝොහැන්ඩ යනවා කියලා බොහෝ අය කරන කාරණාව කාමයන් නික්මුවන්නත් නැතුව ඉතාම මෝඩකමින් කලපනා කරන එක. තවත් අයි ඉන්නවා කාමයන් නික්මවීම ැත්න් කාමයුත් ඉක්වල රූපයත් ඉක්මුවල අරූප සසාන්ත මෝක්ෂයකට පත්වෙන ප්‍රතිපදාහුරු කරනයි එක අතීතයේ බුදුරන් වහන්සේ පහළ වෙන්න කල්නුත් හිටිය. ඒම වෙන්න කුමන් නිසාද. ජවිතය පිළිබඳව යාලා හොයන්ඩ යන කෝනේදී ඒ සීරු දෙනාම කරන කාරණාව තමයි මම පැත්තකින් ඉින්ද දැන් වර්තමාන මනින කෙන පැත්තකින් ඉන්දී. ඒ තමාට ගෝචර වෙන සියරුම කරුණු ඉක්මුවන එක තමාට ගෝචර වෙන රූප සද්ධ ගන්ද රස පහස ඉක්මෝනෝ. ඉළඟට ඒවාගේ තියෙන සංකල්පමී රාගයට එහාගේපු නිමිටි සභාවයක් ඉක්මුවනවා ඒ ඉක්මෝන විදියට ධරමනට න කල්පනා කරනවා ඒ කල්පනා කරන ක්‍රමයත් එක්ක තමාටම ලැබෙනුවා විමෝක්ෂයක් ඒ කිසිමු දෙයක් නැති. හැබැයි ඒ සාන්ත විමෝක්ෂයත් යම් කිසි ලෝකයක ගිහිල්ලලා ඉපදිලා නැවත සසරට අර විදදිහරටම සසරට යමු වෙන කාරණාවට අනුගත වෙනු නිදහස් වෙෙන නෑ. හැබැ බුදුරන් වහස පෙන්ෙනන්නේ ට හහඳයක්. බුදුරන් වහස ජීවිතය කියල පෙන්නන්නේ. බාහිරට ගෝ්චර වෙන කාරණාව අයින් කරන වැඩපිළිලක් නෙමේ. බාහිර කියන කතාවක් පැනවෙන්නේ තමා කියන කාරණාවක් එක්ක. තමා කියන කාරණාව ඉක්මුණානං බාහිර කියන කතාව කතාාවවෙන්නේ නෑ බාහිර ඉක්ම වන්ඩ දෙයක් නෑ මේ ජීවිතය තියෙන දයතාවයක් එක්ක දෙපැත් එක් දෙපැත් එකතා මැනීම තියෙන්නේ තමා කියන මැනීම අයිගුණනා නම් දොයතාව ඉක්ුවෙනවා හැබැයි තමාට බාහිර මැනීම ඉක්ම වනා කියලා තමා කියන මැනීම තුළම අරමුණක් හැටියට එනවා බාහිරින් එයාට එයා දන්නේ නැතුව සියලුම කාරණ ඉක්මුවන බව ලැබීම කිය අරමුණ. එකත් බාහිරයි. එතනත් දොේතාව ඇත් තියෙනවා. ඒ දොේතාව ජීවිතය ගත කරනු. දෙ මේකට කල්පනා කරන ක්‍රමත් තියෙනවා. ජීවිතයේ පිළිබඳව කල්පනා කරන ක්‍රම තියනවා. අතීතයේ කියල කියන්නේ එම ජීවිත කලපනා කරන ක්‍රම. අතීතය කියලක නැති දෙයක්. අනාගතයේ කියන්න ඉන්න චි දෙයක්. එහෙනම්, අතීට අනාගත කියලෙක් දැන්නේ. අතීත අනාගත කියලෙ එකක් දැන්න ඇත්තා මේ දැන් මේ මොහොතේ සිදුවෙන කාරණාවට නොවැලුනාා නම් අන්න ජීවිතය ඇත්ත දැක්කා වෙනවා කියලා මේ ලෝකයේ විමුත්තිය හොයනායි කල්පනා කරනවා. හැබැයි ඒ කිසි කෙනෙකුට තමන් කියන්නේ මොකක්ද මැනීම එන්නේ කොතනින්ද කියන මේ කාරණාව පිළබඳ වුවනක් නෑ අතීතිය අතහර ලානාගතය අතහැරල වටමාන කාමියම් පිළිබඳවත් අපේක්ෂාවන් නැතුව විමුතියක් කියලා හිතපු වය අතීතය ගොඩක් හිටිය. බුදුරන් වහන්සේ කාලේ බුදුරන් වහන්සේගේ ශාසනීින් බාහිතව හිටියා. ඉතින් එවැනි ප්‍රතිපට අතමයි අද ගොඩාක්වෙලාවට විමුක්තිය කියේලා මිනිස් කල්පනා කරන්ඩියමුවෙලතිෙන්. ඇැ බුදුරන් වහන්සේ පෙන්නන්නේ. තනි කරම මේ තමා මම කිය මෙන්න මේ කාරණාව මොකක්ද එකැන සකාය කියන්නේ මොකක්ද කියන කාරණාව හොයන වැඩපිළි වෙලා වෙන කිසිීම දෙයක් නෙමී මේ තමා සකාය කියන මේ කාරණාව හොයන වැඩපිළිවෙලේදී අපි ජීවිතයේ පිළිබඳව ඇත්ත හොයන්න පටන්ගත්තොත් ඒ ඇත්තේ හෙවීමත් එක්ක අපි තුළ හටගන්න දර්ශනවාද දර්සනය හිතන ක්‍රමේ අසරණකම ඒ දර්ශනවාද අසරණකම එක්ක බදු මාකාර විදිහයට යතහර්ස දහමක් අවශ්‍යතාවයක් ඇති වෙන අන්න එතනයි බුදුරන් වහන්සේ නැමීමක් සිද්දවෙෙන. එතෙක් පෙන් ගොතන බුදුරන් වහන්සේ නැමීමක් සිද්දවෙෙන නැහැ. එක හොඳර සේරුන්ගන්. ඒ ආකාරයට මමුුණුවත් විතරයි බුදුරන් වහසේ නැමිල ඒ දහමට අනුගත වෙල දහමානුව කල්පනා කරන්න යමුුවෙන්. එතරජ තමයි තමන්ගේ කොටුවච්, රාමුවේ තියන දිට්ටිය දුරුවෙන්. ම මෙහහිම කාරණාවක් කියන්න. දැන්වන්න බුදුරන් වහන්සේ පෙනනවා ජීවිතය කියලකන්නේ සකායක්. ඒ සකාඒ දකින විදිත් කියන එකරන සක්කාය දිත්තිිය කියන. දැන්වුන අපේ ජීවිතය තියෙන සකාය තමයි අපට අතීතය කියන කාරණාවක අනාගතයේ පපේක්ෂාවක් එක දැන් අපි ජීවිතය ගත කරනවා. කෙනෙ කල්පනා කරන වන්න හැනේ අතීතයන්නේ වැරේදයක් අනාගතය වැරදේයක් ඒවට ඇවිල් නෑ. ැන් අප අතහරචි දැකන හරිකන සකායකදනවා ඒක සක්කායන්නමේල ඒක සක්කායකහප ඒ විදියට හිතන ගතිය සක්කාය ඒ විදිර හිතන ගතය තුළ යෙන දැක්ම සක්කාය දිටය අතීතිය කියන්නේ අතහරින් ඕන දෙයක් අනගතය අපන තිද අහරින් ඕන ැන් ඇත දැක්කනම් හරි කියන ඒ හඳන ගැනීමේ දැන ගැනීම ගෘතය සක්කාය ඒ සකාය එ දැක්ම සකකාා දිටියය තින් ඒ කලපනා කරා කියලා කොච්චර කල්පනාකරත් සක්කා දිත්්‍යියය ප්‍රහාණවෙනි නෑ බුදුරන් වහන්සේ පෙන්ෙන දහම ඇහ ඒ දහමට යොමුෙන්ට බේ. හැබැයි ඒ සක්කාය දිට්ටිය තුළ ඔහට දක් ඇතිවෙන අතේක ැතිවච් දය අනගතන පැමි ේ දැන් එතහස දකිනව දැන්කමයන එකටවවෙන්නේ නෑ ැම් හිමේ ඒ හොත හටාරක් ැතිවනාකාරී දකින්න එතකොට ඇලෙන්නේ නෑ කියන මේ සක්කාය දිටිය. ඒ සක්කායක් එතන ඒදුන ඒක දැක්මත් තියනවා ඒ දිට්ටිය තුළ සාාන්ත විමෝක්ෂයකට පත්වෙල ඉන්නවා ඒ මළත්න් අද ගොඩාත් තවත්තා අය හිතා ඉන්නවා මේ ලැබෙන කාරණාව නැතිවුණාන මේ ගෝචර වෙන කාරණාව තමා කියලා ලැබෙන කාරණාව අපට ලැබුණ මේ දැන් ගෝජරනදේ නැවුුණානම් අන්න ඒකත්ක් මේක ඉක්මෝ විම තමා නිරෝධී එතනත් දේතාවයක් දෙකක් තියෙනවා දැන් ඇති බව දැන් තමාට ගෝජරත්වයක් ඇති බව ඒක නැතිවීම නිරෝධිය බව දොයතාවයක්. ඒකත් සක්කායක්. දැන් ඇති බවත් ඒ ඇති බව ඉක්මවීම නිරෝධිය බවත් ඔය දෙකත් සක්කායක්නය සොකීඇත්වයක් න ඒ අනමු දකිනකොට සොකී ත්ව දැක්මක් කොහෙද ගැල වෙන්නේ. ඇයි මෙිහෙම වෙන්නේ. මෙිහිම වෙන්නේ පින්ගතුන ජීවිතයේ පිළිබඳව නිවැරදිවූ දැක්මක් නැති නිසා. විතය බිඳව නිවරය දක් තියෙනවනම් ඔයු දිීට වෙඩි නැහැ මං ඔබට පැහැදිලි කළ පෙන්න්නනවා නිරුත්ති පට සූත්‍රය තුළින් අපේ ජීවිතයේ අපි මේ අතීතයක් නෑ අනාගතයක් නෑ වර්තමානය අච්ච දකිින්ට ඕන කියන මෙන්න මේ හැඟීම් එක්ක දකින සක්කාය දිට්ටිය තුළ තියෙන අඥ්‍යානකම ඒක සක්කා දිිතිියයක් අනඥගනක මබ දැක්කොත් ඒක දකින්න කලින් ඔබට මේ ලෝකයා ඉවහාර කරප විවාහාරටික දැන ගැට වෙනවා අඩුව මේ ලෝකයා ඉවාහාර කරපු විවාහාරටිකවත් දැනගන්න නැති අඥ්‍යානකමක් නම් ජීවිතය තියෙන්න්නේ ඒ ජීවිතයට කොහොමනං ඇත්තක් කොහන්න යමුවෙන්නද ඒ ජීවිතයේ කොහොමන සත්‍යයක් හොයන්න යමු වෙන්නද ඒ ජීවිතයට කෙසේ නම් බුදුරැන් වහන්සේගේ ධර්මයක් ලංකා වෙන්නද ලංඟට කිසිදු හැකියාවක් නෑ. ඇයි බලම් අතිීය කියන ොක් දෙැම ගොබට මුලින් පැහදිලි කර ුදුරන්හස ධර්මය කියයන් මේ කාලයම ඉක්මුවන එක. දැන් අපි කාලයේ නෑ කියලා දැන් ඇති තැනද දැන් අපි ඉක්මුවනවා කියලා. මේ කාල තුනම පැනවිලා තියෙන තැනවූ ඒක නැති බව කියලා දිිට්ටියක් නම් තියෙන්නේ. කාලතුනම පැනවෙනවා දැන් ඒක නති වෙන්නදා යැපියන්නේ. අතීට අනාගත වර්තමාන කියන කාල තුන මේ ඉදිල දැන්ඇත්්ත කිනකොට අන්න එක නැතිවෙනවා කියන දිියක් ආය සක්කායක් සක්හාය දිට්ටියා ඔතෙන්න්න නොයන්නට අප ඉස්සරලාම ලෝකේ තියන ප්‍රඥ්ඥප්තිි දැනගැ ඉන්නට ඕොනේ. ලෝකයේ ප්‍රච්ඥප්චි දනගැන්න නැති කෙනෙ කොහොමන ජීවිතය යතහරසයක් හොයන්න. අතීට අනාගත පිලිබඳව ඥානයක් නෑ වර්තමාන පිළිබඳ ඥානයක් නෑ මේ ලෝකයයාගේ ප්‍රඥ්ඥත්ති එක නම ලෝකයේ ප්‍ර්ඥප්ති මේ ලෝකයේ ප්‍ර්ඥපති පිළිබඳවත් පැනවීම් පිළිබඳවත් ඥානයක් නැත්තං බුදුරන් වහන්සේගේ ධරමයට කොහොමති යෙමුන්නේ. අකාලික වූ දහම කියන කාරණාවට අනුගත වෙන්නේ කොහොමද ඒ කව දවත් කරන්න බැස්. අදා අපි කියන්න හු වෙලා තියෙනවා අතීතය කියන්නේ නෑ කියන එකට. අනාගතය කියල කියන්නේ ඇවිල්ල නෑ කියන එක. අනාගතයේ ඇවිල්ල නෑ. අතීතියෙන් නෑ. එකයි වැරදිී. නිරුත්ති පටස සූත්‍රය පැදිලිරනවා මේ විධකාරණාව. තයෝ මේ භික්වේ නිරුත්ති පතා, අධිවචන පතා ප්ඥති පතහා, අසංකන්න අසංකන පුබ්බාන්න සංකීයන් තින සංකීස්සන්ති අපපති කුට්ටා සමනයෙහි, බ්‍රාහ්මණිහි ්ෝහි. මහනිනිමේ නිරුක්ති වගේත් තියෙනවා එ බැහැර කරන්න එවා නිමේ. බැහර නොරන ලද බැහර නොකරපු දේවල් දැනුත් බැහැර කරන්නේ අනාගත බැහැර කරන්නේ නෑ නොමනති සම බ්‍රහ්මණනවරු විසින් සහමන නොමනති සැමන බ්‍රාහ්මණ විසින්. ඒ පිළිකුළු කරන්නේ නෑ මේ නිරුත්ති මේ පැනවී. මේ නිරුත්ති මේ අධිවචන මේ ප්‍රඥ්ඥත්ති පිළිකුල් කරන්නේ නෑ. එතකොට මේ අධිවචන නිරෘත්ති යමෙ පිකුල් කරනවනා. ඔහු අඩුම තරමින් මේස්නේ. පැනවීම් ප්‍ර්ඥති පිළිබඳ වඥ්ඥානයක් නෑ නෑ. ඒ පැනවීම් නොයේදීම කියන කාරණාව වෙන මේකා. ඒක අතහස්‍ය ජැකීමදදි කතාවෙක් මෝනෙක් නබත්ක පිළිකුල් කරනවන අතීතයක් නෑ අනාගතයක් නෑ දැන්ගච්ච දකින්න. පිළිකුල් කරනවා. අද ගොඩක් විදර්ශනාව කියල කරනයකරින්. අඩුම තරමි මේ සූතති අවසා ඉදි පැහැදිලි කරනවා මෙන්න මේ ප්‍රඥ්ඥත්තිී. අහේතුකවාදී අක්‍රියවාදී නාස්තිිකවාදී මෙන්න මේ අයද මේ නිරුත්ති මේ මානග මේ වගේ මෙ ගැරහිිය යුතුයි පිළිකුල්ර යුතුයි කෙ හිවෙන කියනවා. මේ අහේතුකවාදී අක්‍රියවාදී නාස්තිිකවාදී බව මේවා පිකුල්ර යුතුයි කලා හිනයෙන නනිදාවට දසා රෝපණයට අවවා අපලාද වලට බිහි. නමුත් අද විදර්ශනා කරනවා කියලා කියන්නේ අතීතය නෑ. අනාගතේ නෑ දැන් ඇත්තව දකින්න. දෙම අඩුම තරමයාරි අහිතක අක්‍රිය වාදී කියන ඒ අයට ය ඒ දෘෂ්ටි තුළ ඉන්න අයට තියෙන නුවනවත් නේන. බලන්න මොද බුදුරන් වහස පෙන්නන්නේ කියෙයි පැනවී තුන නිරුත්්ති අධි වචන තුන. මොනවාදේ තුන යම් භික්කවේ රූපන් අතීතා නිරුද්ධන් විපර නතම්. අහෝසීති තස්ස සංහා, අහෝසීතී තස්ස සාම්ඥා, අහෝසීී තස්ස පත්ති නතස්ස සං අතීති නතස්ස සංකහා භවි්‍යතීති මකද බුදුරන් වහන්සේ පෙන්නන්නේ දැම්ම අපි ඉස්තනම මෙ තේරුම් ගත්ත නැත්තන් අපි වැරදි පැතිවනට යනවා. මහනෙන යම් කිසි රූපයක් අතීතද යම් කිසි රපයකෙන් යම් සවරූපයක් අතීතද නිරුද්ධද විපරි නතද අන්නකට කියනවා අහෝසී කියලා. නැතිවනා කියලා එතකට නැතිවුනා කියන කාරණාව තස්ස සංක අහෝසීති අහෝස වුණ මේට අහෝසී කියල පැනවීමක් දෙෙනවා මේකට දැන් තියෙනවා කියල හෝ වන්නේ කියන කාරණාව නෑ. එතකට පින්වතුරමි නැතිවුනා කියන කාරණාව එක්ක තමයි අතීට නිරුද්ධ ඉපරථ කියය නිර්වාචන. එකට ද අපට යමක් නැතිවුණනං අපට යමක් නැතිවිච්චෝ නිර්වචනයක් එදෙනවානම් එකට අතීත කියන නිරුද්ධ කියනෙන ඉපරණත කියන කාරණාවේදන්න නැද එක අතීතයි නිරුද්ධ ඉපරණතයි අහෝසි වෙච්ච කාරණාව එට අතීතයක් නෑ කියන්නේ අතීතියක් නෑ කියන්න බෑන අහෝසි වනානං එකට න අතීත නිුද්ධ ඉපරණැත කියලා අහෝසි වනාන අතීත නෑ නිමේ අහෝස කියන කතාවක් කතා කරන්නේ දැන් වෙයි අ දැන් තියෙනවා කියන කාරණාවක්ක දැන් තියෙනවා කියන්නේයි අහෝසි වුණ දැන් තියෙනවා කියන්නේ ඇවිල්ල නෑ එතකොට දැන් තියෙනවන අන්න වර්තමානය ඇත දැන් තියෙනවා කියන්නේ අහෝසිවීමක් යදුන එක අතීතිය අතීතියක් තියෙනවා දැන් තියනවා කියන දැනම අතීතියක් තියෙන දැන් තියෙනවා කියන දැනම අනාගතයක්ත් තියෙනවා ඇයි අහෝසි වනා අහෝසි වනානං ඒක කියනම කද අතීතයි කියලා යා වේදන අතීතා ඒකට කියන්නේ නෑ දැන් තියෙනවා කියලා වෙනවා කියලා ඉතින් කොහොමත් අතීත කියන නිර්වචනය කතා කරනවල තියෙනවා කියන එක නෙමෙයි වන්නේය කියන එක නෙමෙයි නිරුද්ධයි කියන එක එත නිරුද්ධවීම කතා වෙනවා නං දැන්න ඇතමයි අහෝසි තමයි ඉතින් ඒකට අතීතයයි කියලා කියනවා එළඟට වේදනාඥ සංකාර විඤ්ඥාම ඒ පහටම කියනවා මකද ජීවිතය කියල කියන්න පින්වතුනි රූප වේදනා සඥ්ඥා සංකාර විඤ්ඥාන කියන මෙන්න මේ පහක මේ පහක යම් වූ යෙදීමක ක්‍රියාකාරරිතය දැ අතීත කියන කාරණාව නිර්වචනකට අහෝසීනි එදකට අහෝසී කියන කාරණාව දැන් කතා කරන්න තියන්නේ අතීතයි කියලා. දැන් තියෙන නිසා අහෝසිී වුණ දැන් තියෙන නිසා අහෝසි වනානං අන්න එකට කියන අතීතය දැන් තියෙන නිසා අනාගතය වෙනවා එකට කියනවා අනාගතයේ දැම්මකද වෙන්නේ දැන් කියන කාරණාවක් ඇති තැන අන්න එකට දැන් තැවරීම මජ්‍ය සූති පෙනවා පච්චුපන්නේ අන තැවරුුණම් අචීතන්කව අවුසුවකවන්ත වනාගතන් දුතීවන්ත පචුපනම් මජය කියවන්නේ දැ දැන් තවරුණා නම් අතීත අනාගතකන ඇති බව ලැබිලා එකන්නේ නිරුද්ධවීමක් නොපැමිණීමක් ඉෙදිලා නිරුද්ධවීමක් නොපැමිණීමක් ඇෙදිලා එක අතීත අනාගත කියන දෙකඉෙදිලා අදකට ගහිල දැකි කියන මජති තැවරුණු අන පන්ස. එලකර මොහක් එකන පෙනන රූප වේදනව සංඥාංකාර විඥානකන පහක් එෙක්. දැන්ගපට හොඳට හිත ලබලන්න ඔන්න අපි අතීති අතහරනවා අනාගත අතහරන ම හොති දැන් ඇත දමින් වාසය කරනවා කියලා ඒ යෙදීමක් ප්‍රනීතයින යෙදීම ඒ යෙදීමක්ක හඳන ගැනීමන්නද ඒ දීමක් දැන ගැනීම නැද තියෙනවන ඒ දීමක්ක හඳුන ගැනීම ඒද එක්ක දැන ගැනීම මේකටකිනමකදද සක්කාය කියලා ඒක දැක්මක් තිය නොකද දැක්ම අතීතය කියන්නේ වැරද්දක් අනාගතේ රදක් ඒදෙ කල් ගන්න දෙ න දැන් ඇච් දකිමින් ඉන්න කියලලා මන්න මේ යන දකිනවා සුකය දැක්ක් සක්කාය දිත්ියයක්ක් සුකියට දැක්මක් සක්කාය දිත්්‍යයක් දැන් ඒකම කදදලා තියෙන්නේ එහෙම කත්තිම් බා වැරදියකක් තියෙනවා වැරදි දෙයක් තියනවා අනි ස හරදියක් තියනෙන මේ දොයතාවයක් දෙපැත්තම්. එතනම් මොකද තියන්නේ එතනම තියන්නේ සසර එ එතනම තියෙන සසරක පැවැත්ම දොයතාව එක. ඔන්න ඕය ඉදිර අද කල්පනා කරන්න යනවා. ජීවිතය ඇත්ත කියන එක අඩුම තරම මේින් ලෝක ප්‍රඥ්ඥප්තියක් වත් හිතන්නේන. ම ලක ප්‍රඥපතිය කර කලපනා කරන්නම. එතකට දැ අනාගතය ගැන කියනවා යම්භික්්‍යවේ රූපන් අජවතන් පාහත බූතම් විෂසතීති ස භවිසතීති තස්ස සම්ඥ භවිශතීති තස්ස ප්ඥත්ති නතස්ස සංකා අත්හිීති නතස්ස සංකා අහෝසීති දැන්ම හට නොගත්ත පහල නොත් නොවිච්චේ අන්න එකට කියන වන්නේය කියලා. වන්නේය කියලා කියන්නේ හටනොගත්ත පහලනො වෙච්චි රණාවට වන්නේ ඒ කියලා කියන්නේ. එත වන්නේ කියන බවක් එෙදෙන වනම් හටනො ගැනීම පහලන ගැනීමක් කියන්න එක ේෙදිලා. දැන් ඉවි තිල තමයි වන්නේ ඒ කියන කාරණාව කතා වෙන්නේ. එහෙනම් අනාගතය කියන කාරණාව යෙදිලා ඇයි වන්නේ ඒ කිය නිර්චන ඇතින එකට කියන්නේ නෑ අත්ත කියල දැන් තියෙනවා කියන්නේ න නතස්ස සංකාති නතස්ස සංකා හෝසි අහෝසුන කිය ෙත්නෑ ගිනීමනේ ඒ වගේ මතමයි වේදනව සං්ඥා සංකාර විඥානකනේ පහ ගැනම කිය දැම්බලන් මේ නිරුෘත්තිය මේ ප්‍ර්ඥප්ති හරයට නොදැන ගත්ත නිසා නේද අතීතය නෑ අතීතය නෑ අනාගතය නෑ අල්ලන්ට දෙයක් නෑ දැන් අපි ඇච්ච දැක්කරන්න හරි දැන් ඇතිනම් අහෝසි වෙලා දැන් ඇතිනම් භවිශ්සන්ති වෙලා එතකොට හෙනම්කාද දැන් ඇති බවේද අ අනාගත අන්ති අත්‍යදලා ඒන්ත දෙකත් එක සිබ්බනී මැහුම්කාරයකි ැහුමත් එ තස්ස තස්සේ බවස් අබිනිිබ්බත්න්න ඒ බවයක අන්න ලැග ගැනීමක් යදිලා ඒක්ක මොකද තියෙන්නේ. රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන මෙන්න මේ කරුණු පහක ප්‍රනීත වෝ යෙදීමක ලැගගැයේ අනුව වූ දැක්මත් තියනවා සක්කායදිත්තිය බුදුරන් වහන්සේ ධර්මය උන්නු සමක්වත් නෑ. කාලික බව එහෙමමයි කාලය කියන එක නැහැල්ලු. දැන් කියන වයිට පස්සේ. අතිී තනාගත වර්තමානම යඔක්කොම ඉක්ම වනා. නැත්තං අති තනා දික්මුණ නමේ දැන් ඇත්ත දකිද. දැන්තිනො ඒ මනින දෙක. අතීතනාගතයේ නෑ කියලා අ අක්‍රියවාදී අහේතුකවාදී නාස්තිිකවාදීම් පව නොක කියන. ඒ කාරණාව කියන අය ප්‍රඥ්ඥත්තිය දැනෑ. දැන්ඒව ඉක්ම වෙලා. දැ වෙන එක. මේ අනුව දොයතාවයක් ගොඩ නැගිලා පැවැත්මත් තියෙනවා එතන සක්කා දිට්ටියමයි. කොහෙට සක්කා ඇදි ටික්මුවන්. ජීවිති ඇත්ත හො හන්න යොමුුවන්නබේ. ඉළඟට බුදුරන් වහස් පෙනෙනවා. යම් භික්කවේ රූපන් ජාතන් පාතභූතන් අත්හිටි තස්ස අත්හිතස්ස සමඥා අත්හිටිතස්ස ප්ඥති නතස්ස සංකා හෝ නතස්ස සංකා භවිස්සතීති. ඔන්න රූප කියන කාරණාවක් පාතභූතන් දැල් ලැබිලා. ට අත්තී කියනවා දැන් තියෙනවා. ඒකට තස්ස සංකා අත්තීති කියලා ඒ එතන ගිනින්නේ මනිින්න්නේ ඇතයි කියලද. අන්න ඒකට කියන්නේ නෑ අහෝසි කියලා ඒකට කියන්නේ නෑවන්නේ ඒ කියලා. එකට කියන්නේ ඇතයි කියලා. ඔන්න ඉදිරරි බුදුරන්හසෙනනව රූප වේදන සංඥා සංකාර විඥා ගන පහමික්. එකමල දැන් අත්ී කියන කාරණ ප්‍ර්ඥපතිය එදෙනවා කියන්නීමම පැනවීම ේදෙනවා කියන්නේ හෝසි කියන ප්‍ර්ඥත්ති. භවවිසන්ති කියන ප්‍ර්ඥක්තියත් එකනේ දැන් කියන පැනවීම ඇති තැන වර්තමානය කියලා දැන් යෙදුුණ එතරහි කියලා එදදුුණා ඒ ඒ කතාව තුළම කියවෙලා ඉවරයි අහෝස කියන අතීතයත් භවිසති කියන අනාගතයත් අන්න අතිීතංකු අවුස්සයකන්ට අනාගතන් දතියවන්තු පච්චුපන්න මජහෙ. තන්නා සිබ්බනී මෙන්න මේ තන්නා මැහුම් කාරයෙන් මොක දෙලා තියෙන්නේ. ජීවිතයේ යතහර්තය හොයන්න ඇැතුව අන්න. අ හො වන ඉදනමකක්ද. පච්චුපන්නංචේ යෝ දහම්මන් තත්ත් තත්ව පස්සති. ජීවිත අහර්තය හොෙනවන පචුපන්නංචයෝ දම්ම. ප්‍රත්්‍යයෙන් ගඋපන් යම් ධර්මයක් වේද. ප්‍ර්‍යයෙන් ගුපන්. ප්‍රතියෙන් ඉපදීම කිය නිර්වාචනය බුදුරන් වහස පෙනනවා පටිච්ච සමුපාදය කියන කාරණාවක ආරය නයා ඉමස්මින් සති ඉඩ හෝත මස් සුප පා ඉඩං පා ජති මස්මින් අස ඉදන්න හෝත මස නිරෝද ඉද නිරුජ්ති කියන කරණාවක් පත්්‍යයෙන් ඉපදීම. මෙන්න මේ විදිහෙට දැක්කොත් තත් තත්ව විපස්ස ඇති එහි එහි විශේෂෙන් දකිනවන. අන්න එතකොට අසංගීරං ඇදිලයන්නේ නේ අසංකුප්පං කෝපේ වෙන්නේ නෑ අන්න යාටකිනව තං විද්වාම අනු බ්‍රෝහයේ අන්න නූනැති මනුෂසය කියල කියන්නේ යාට. එතිෙක් පංවතුන කරන්නේ අපි මෙන්න මේ ප්‍ර්ඥත්තිවටත් පයිංගහලා අක්‍රියවාදී අහේතුකවාදී නාස්තකවාදීන් පවා මේ ප්‍රතික්ෂේප නොකරන කාරණාව විදර්ශනා කරනවා කියලා. ඉතාම ලාමක මට්ටමින් මේ ශාසනයේ වැඩපිල්ලක් කරනවා කියලා. මේ නිරුක්ති ටික ප්‍රතික්ෂේප කරනවා. මේ ප්‍රඥ්ඥප්ති ටික ප්‍රතික්ෂේප කරනවා. මේ පැනවීම් ටික පතික්ෂේප කරනවා. අකී තනාගත වර්ටමාන කියෙන පැනවීම් ටික. නිවන් දකිින් යනවායි කියලා. බලන් එහෙනම් පින්ගතුන. අද සමාජයේ බුදුරාන් වහන්සේගේ ධර්මය කියන කාරණාව කොච්චන විනාස මුකයකට විදර්ශනා කරනවා කියල ඇදල දාරන්න යනවද කියලා. එතෙන්න පත්වෙන් නැතුව අපි හොයන්නොටන මේ ප්‍ර්ඥත්තිය තුළ ඉඳලා මේ ප්‍ර්ඥත්තිය තුළ ඉඳලා හොයන තියෙන්නේ. මේ ප්‍ර්ඥපති අයින් කරලා අයිං කරනවා කියන එක දෘෂ්ටක් විතරයි. මේ පැනවී අයිං කරනවා කියන්න බෑ අපට මේ පැනවීම් අයිං කරන්නේ ඒක ඉතා විශාල විදිහට ජීවිතයේ පිළිබඳව තියන අන්ඥානකමක්. ඒක පැනවී බිරුඳ ඥානයක් නේ මේ ලෝකී පැනවම් ඒ පිළිබඳව වඥාණයක් නේ. එනිසා හොන්දර තේරුම් ගන්න අතීතය කියන එකත් අනාගතය කියන එකත් නෑ නමයි දැන් ඇති පවදී වූ ඒය ඒටකින අතීතය. වන්නේය එකට කන අනාගතය එම් දැන් අතිිතනදී අතීතනාගතය ඇත අතීතයෙන් දැන් තියෙන එකට නෙමේ. හොඳර තේරුම් ගන්න. අතීත විවාහාරයේ නැති බවකට. වූ ඒය කියනෙ එකටයි දැන් විවහාරග අතීතය කියලා. වන්න්නේය කියන එකටයි දැන් විවාහාර කරන්නේ අනාගතය කියලා. දැ ැන් දෙන එකක් අතීතය. එක වෙච්ච දේකට වෙලා ඉවරජ දේකට දැන් ඉවාහරගන අතීතය කියලා වෙලා ඉවර බවක් ෙදුන නම් එක අතීතය කියෙන දැන් අතීතයක් ඉෙදිලා අතීත ඉවාරය නියුත්යයක් එක නිරුත්තියක් ප්‍ර්චත්තිය ඒ ප්‍රඥ්ඥපතියදලා එහම් අපි දැන් බලයුත්තමකද දැන් කියලා යෙදන්නේයි ඔන්න ඕ කොහැන්නට ඕන දැන් කියලා එදුන නං වර්තමානය කියලා එදුන නං තමයි වූයේ යයි වන්නේ යයි කියන කතාදකේ දෙන්නේ. අපි මුලින් වූයේ වන්නේ කියලා අයිං කරන්න ගියාට ඒකම අහේතුකවාදී නාස්තිකවාදීන්ට කොඩා පහල ලාමක නීච තුච්ච දෘෂ්ටයක්. එත්තෙන්ද යන්න ඇතුව ප්‍රඥපතිය තියේ ද ැන් ෙදෙනු නිසානයේ ප්‍රශ්නි දැන් කියන්නේ මොකක්ද. ඕ කොහැන්න කියා නං හරි. වර්තමානයේ කියන්නේ මොකදද. ප්‍ර්‍යපපන්න බව න්න වර්තමාන හොයන් ඇ තමයි ප්‍ර්‍යපන්න බව ානයක් කියන්නේ දැන් කියන කාරණා හොයන් යැම වීමනිි. දැන් ඔබ හිතල බලන්න දැන් ඔබට ීවි දැ ඇහෙන ඔබට දැන් ධර්මයක් ඇහෙනවා. ඔබට දැන් ඇහීමක් සිද්ධ වෙනවා. මෙන්න මේ ජීවිතයේ පිළිබඳව වර්මානය ජීවතයද මේ ජීවිතය පිබඳ හොයන්න පෙළබෙන්න. ජීවිතය ඇත්ත හොයන්න පෙළබෙන්න. ීවිතයේ ඇත ොයන්න පෙළමුණාම කවදාවත් අන්න ඒ කෙනා ඒ ඇත්ත හෙයිමත් තව එකක් බලාපොරොත්තු වෙන්නේ නෑ දැන් අපි අපි හොයන්න්න යන ලාපරොත්තුව තුළම තියෙන්නේ මොකක්ද හොයන්න යන බලාපොරොත්තුව තුළම තිෙන්නේ මේක නතික රඩවන කියලා ඉතින් කොහොමද වෙන හැඟීමක් හිට තුළ තියෙන්ද ඇත්තක් හොයන්නේ ඔබට එහෙම කන්න ඇද හිතර බලන්න හැඟීම නැදද මේ ජීවිතය දැන් එදෙන කාරණාව අපි දැ ඇත්ත හොයනකොට ඉක්මුවනො ඉක්මුවන් දෝනේ ඔය හැඟීම නැද්ද ඔය හැඟීමක්ක කොහෙද මේ හිතන ජීවිතය පිරිසිදු වෙන්නේ ජීවිතය යෙදෙන කාරනාව ඇත්ත හොයන්නේ නෑනේ අපිරිසිදු වික්‍ෂිප්ත මනසකින්නේ හොයන්න පටන්ගන්නේ දැම් මේක නිරුද්ධ කරණඩයි මේ හොයන්නේ දැම් මේක් නැති කරන්නඩයි මේ හොයන්නේ ඒ හැඟීමක් එදෙන තැනම හොයන ගතිය අපිරිසිදුයි හොන්තර තේරුන් ගන්න හොයන ගතිය අපිරිසිදයි අපිරිසිදු බවකින් ලැබෙන්නේ පිරිසිුදු දෙයක්මයි පිරිසු දෙයක් කවදාවල් ලැබෙන්නේ නෑ කවදාවල් ලැබෙන්නේ හොඳට එක තේරුම්ගන්න එහෙන ැන් ඇත්තක් හොයන්න මොකද දැන් ඇත් හැ නිවදක්ඉන්නද නෑ මේකින් අයිටද නෑ ඒ කිසිම හැඟීමත් තියාගන්න එපා බතුල හොයට ඇත්ත යන තී විත රත්තියා ගන්න. එහෙම තු වෙන මොනවා හෝ හදාගන හොයන්ඩ යනකොට ඒ කෙනට කවදාව ජීවිත ඇත්තක් හොයන්න බෑ. ඒකෙනගේ තියෙන්නේ තවත් වූ අනාගත අපේක්ෂාවක් විතරයි. එකනේ ජීවයක් දෙන වානාගතයට ජීවය දෙන අතීතයට හැබැයි අතිී තනාගත නෑකල් තමයි ිකරන්ඩ යන්නේ. අනාගතෙල ජීවි අදෙන අමොකක්ද මේක ඉක්මවීමත් දැන් හොයන්නේ ඒකට යමුවෙන්නෙළ හැගීමත් තියනවා අනාගතෙල ීවි අද්දීලා මේක ප්‍රශ්නයක් කියල මෙන්න මේ කාරණ වයිංගන්නට ඕනේ. අහෝසි කියනකට ජීව අද්දීලා දැන්හොයන්ඩ යනම කියලා බින් කරනවා අනි පිංගතුනී අයට කවදාවත් බුදුරන් වහසේ ධර්මයට යොම වෙන අතියා සත්‍ය හො යන්ඩවත් යන්න බෑ. ජීවිතය සත්්‍ය හැන්වත් යන්න බෑයි. ලෝකයේ තුළ එකැන්නේ බුදුරන් වහන්සේකි ධර්මයෙන් තොරව මේ ජීවිතයේ ප්‍රඥාවක් වල් ගොඩනගා ගන්ඩ යාලට බෑ. ඇයි වෙන මානසික මනෝ ලෝකයෙක්ක යාල ජීවිතය තියෙන්න්නේ. මානසික හිතලුව එක්ක යාල ජීවිතය තියෙන්න්නේ. ඉති මානසික ලෝකයක්ක මනෝ ලෝකයක්ක ජීවිතයේ තියෙන්ද. කොහොම දෙ යාලා යාලට බලුවන්කමක් ලැබෙන්නේ මේ ජීවිතය ඇත්තක් කහොයන්න හැකි අව ලැබෙන්නේ නෑ ඊළඟට මේ කලබල අත්ත එක්ක මකද කරන්නේ මේ ජීවිතයේ මේ කලබලය අත් එෙක්ක අර බුදුරාන් වහන්සේගේ ධර්මයේ කියලා අපට දැන් කනට ඇහච්ච දේවල් තියෙනවනි ඒ කනට ඇහ්චි දෙවල් මනස දරාගෙන ඉන්නවනි දැන් කනට ඇහෙන දේ බාහිරෙන් ආපු දෙයක් මනසට අරමුණ ආපු දේ බාහිරින් ආපු දෙයක් එය අරමුණු නැවත අපි මොකකට හරි යොමු කරන කොට ඒක මොකක්ද සංකල්පයක් හිතලවා මනෝලෝකයක් ප්‍රපංචයක් එමකන්නේ දැන් ධර්මය කියල අරගන තියෙන අන්න එක දැන් අපි මොකද කරන්නේ ජීවිතය ඇත්ත හොයන් යමුමෙනවා කියමි දැන්ක කියන කාරණාව නැති කරන්නන හොය මේක හට නොගන්න වන්නන්නේ හොයන් අ මනෝලෝක මනෝවිකාර හිටලු මායාකාරිී දේවල් එකතු කරනවා මොක් එකතු කරන්නේ. අර දැනුම කියලා අපි ගත්ත මනෝලෝකය මෙතිට දානවා. ඒ කියන්නේ අර පටන්ගන්නත් අසත්‍යවාදීව කරගෙනයන්නත් අසත්‍යවාදීව අවසංගන්නත් අසත්‍යවාදීව ඒ අයට කව දාවත් ජීවිතය සැත් කොයන්ඩ බෑ බුදුරන් වහන්සේ ධර්රමිටයමුුව දත්. දුරන් වහන්සේ ධර්මය හරියට ඇහවුවනම් අපි නිතරබට පහැදි කළ පෙනවා සුසුස සූත ඇසු කරගෙන යා මාර්ගයට බැහැගන්නවා. ධර්මය අහනකොට ිත්‍යා සුපටිවිද්ධා නිවැරදි වෙනවන යාට ඒේතුලින් හිතට දෙයක් කිස්මතුන මසක් තමන්ට ගලප්ඩ ඕන වූ සංකල්පයක්ෙන් නනැහැ. ධර්මය හරියට හපු නැතිනිසා තමන්ට ගලපන්න ඕන සංකල්පයක් අවතේරෙන. දැන්ගේ සංකල්පය මනෝලෝකය දැන්ගේ මනෝලෝකය මෙන්න මේ හිතන සැනට දෙනවා හිතනවා කියල හිතාගනින්ද දේර දෙනවා මනෝ ලෝකය. දැම්මකද වෙන්නේ. ඇත්ත හිතන්න කාරණාව සම්පූර්ණයෙන් අයින් කරලා මානසික මනෝ ලෝකයක. මානසික හිතලුව එක් මානසික ප්‍රපංචය ගලපමින් තමන් සොකීය වින්ධනයක් ලබනවා. හිතනවා අනේ මේක මේ බුදුරන් වොහසික ධර්මය කියලා නෑ උනුසමුවත්න්නේ. අහලකට වත් වෙෙන්නේ නෑ. ඒ එක නිසා අපි එවැනි දේකට ඉඩ දෙෙන්ට එපා ඔබට දැන් ඇහෙන කාරණාව මේ දැන් ජීවත්වන කාරණවා පිළිබඳව ඔබ ඔබේ දැක්ම ඔබ දකින විදිය ඔබ දකින විදි එක්ක ඔබ හොයන්න ජීවිතය පිළිබඳ ඔබ දකින විදි එක්කෝ ඔ ඔබ ඔබේ ජීවිතය පිළිබඳව හොයදදී ඔබට එනවා දර්ශනවාදී අසරණකමක් ඔබ ඔබට දර්ශනවාද අසරනකමක් එන්න ඉඩ දෙන්නේ නැතුව මනෝ ලෝකයකින් ධර්මය කියලා ගත්ත මේ සංකල්පේ දාලා අසරණකම නවත්තල අනේ සරණකට අනක අයින් කරගන්න නිකං හුදු වචනකින් විතරයි බුද්ධන් සරණං ගච්චාම කියන්නේ. නිකං හ හුදුන් රඟපෑමක් විතරයි කල්ල්‍යයන මිතරෙකොට නැමනවා කියන්නේ එච්චරයි. හුදු රඟපෑම තමාව තමා රවට්ට ගැනීම. ඇයිආසරණකම නෑනෙ දැන් හොට හිතල බලන්නේ අද කාලනකොට මිනිස් නුසකට ජීවත් දෙන්න අමාරුයි. එක අමාරුයි කියලා කියන්නේ මේ කෑම බියුම් පිළිබඳ විධාකාල් පස තියනවා දැන් එතකොට ඒ අසරනකමත් එක්ක සරණ කරනවට වඩා මොකක්ද කරන්නේ. බාහිරට බනින එකන කරන්න. එක කොහම් හරිමේ යැ පෙන්ඩ වන කියන එකට තව කවරුල්ලක් ටක පිසන්න කරනට නිමින් දොස්නගමින් අපි තව දුරටත් කෙස් පුරුවගන්න. ඇැයි අරක මාවනං සරණකට කිහිල්ල ජීවිතය එ පැෙන්න්න මොන වරි කටයුත්තක් කරග අසරකම්මට වඩා බාහිරට චෝතනා කරමින් තමන් සුදන වඩ හදනවා හොකනවෙඩ ඒවගේම තමයි මානසික අසහනයක් ආව හම්මත් තමන්ගේ අසරනකම පිරිසරණක් ොයාන නැතුව එතනත් බාහිරට චෝතනා කරමින් තමන් සුදන වඩ හදනවාව ඒයට කවදක් ගැලවෙන්ඩ බෑ නේද කවදාවත් ජැලවෙන්න බෑ. න්නේ වගේම තමයි දර්ශන වාජ අසරණකමක් එඉඩ ඉඩ දෙන්නේ නේ. හිතන්න පෙළමෙන්ණි නැතුව අර බුදුරන් වහන්සේගේ ධර්මය කියලා ලේබල් කරලා තමන්ගේ මනෝලෝක සංකල්පටික මෙතෙන්ට දාගන තමන්ගේ බක පන්්ඩිතකම ස්මතු කරගෙන ඔහ ඉන්නවා. දැන් නැමිල් අලු අනුගත වෙලාල සරණ බොරුව කරන්නේ තමන්ටම් බොරු කරනවා සැබැහැම අසරණකම සිද්ධ වෙනවාන. කණඩ බොන්න නතිතැනදිත්. ජීවිතයේ ජීවත්වයෙන් අමාරුසනදත්. යමෙක් උපකාර කරනවන එවැනි උපකාර කෙනෙක් ළඟට ගිහිල්ලා. එයා කියන කියන විදියට කටයුතු කරමින්. කාටවත් වාහිර චෝදනා කරන්න නැතුව තමන්ගි මේ කයි පෝෂණී කරගන්න උත්ස්හ කරනවනි. හැබැයි උපකාර කරන කෙන ලළඟට ගිහිල්ල කියන කියන දේ කරනවා. අසනීපයක් වුණාට පස්සේ ඒ අසරනකමත් එක්ක වද්‍යවරය ළඟට ගිල්ලා. ෛද්‍යවරයා කියන කියනදයනො කටයහිතු කරමින් ඉන්නට ඕන තමන්ගේ ඕන දේකසිදයක් කරන්න බෑ. මානසික අසාහනයක් ආවට පස්සේ තව කෙනෙක් හිතවත එෙක් ලඟට ගිහිල්ලා අන්නේ කෙනාට කරුණු කියල එයාට තමන්ගේ අසරනකම ඉස්මතු කරලා පෙනකොට ඒ කෙන කියන කරුණු එක්ක කියන කියන දේ කරමින් එයත් එක්ක ඉන්නට ඕන. තමන්ගේ බක පන්්ඩි දෙකමත් එක්කම කොත් කියවන්න නැතුව හැබැයි අවශ්‍යතා දැනට ඕනේ ව කෙනෙ උපකාර සීලී බව දැනන්නට ඕනේ. එයාට ඒබ පුලුවන් කළ දැනන්නට ඕනේ. ඒක දැන තමන් ගසරනක මත් එක්ක. මෙන්න මේට එහාගේ පිකක් පෙන් ගතුන දර්සන අත්්‍ය එක්ක සිදුව අසරණකම. ජීවිතය හිතන් ඇැති නිසා අර ධර්මය කියලා දැනමාර ගැන මොහරි දර්නාව කියල දාගන ගලපල තමන්ගේ මානක්කාරකම තමන්ග තියන අ නිහීන පහත් අදම මානය නිසා උග වෙන්නන්නේ ෑ කල්ලාන මිතෙකු නැෙන්නේ නැතව. අර විදිහටම බාහිරට දොස් නගන්න සේ ධර්මය කියන කාරණාවකුත් විකෘත්ති කරමින් තමන් වැරදි වැඩපිළි ලකට යනවා. ඔච්චරයි වෙන්නේ. ඔතුනගේ හදයක් වෙන්නේ නෑ. හැබ අසරනකම දැරු නං මොකද කරන්නේ. අසරකම ක්ඩ නැතිවෙන්නට ඕන අසරන වඩ. ෙඩරෝගය හැදන්නට ඕන අසරන වෙඩ. දොට ඒ දන කෙනෙක් ලකටයන්නේ මානසික අසාහනයක් ඇතිවෙනටව මානසික සහනයක් කොයාග තාව කනෙක්නටන්න. දර්සනය දකින විදිහ බිලිබඳ වසරනකම ගඩන කියන්නට ඕනෑ තව කෙනෙකුගෙන් පිළිසරන කොහයාගඩන්න. අපි හිට නැතුව ධර්මය කියල දෙයක් කරගන මානසික සංකලපකින් වහන වන කොහොම දර්සන වාද්‍යාසරණක මක්කයෙන්නේ. දර්ශන වාදසනක මකට ඩක් නැතිවෙන. ර්නවාද අසරන කමකට ඉඩක් නැතිවුණාට පන්සේ ඉති එයාට සරණක් කර යන්න කලන් මිත්‍රයෙකු නැමෙන්න්න ඕනකින් කාරණාවන බොුවක්නි කරන්නේ. තනි කර බොරුවක් කරන්න. උපරිස පරිබරාජකය වගේ අයගෙන ඉතර බලන් තමන්ගේ සැපසම්බත් ජීවිත අතහැරලා තගේ සංජයේ ශාස්තෘන් වහන්සේ අතහැරලා ඔළුව හැරිච් ඇත යනවා. ඇයි කණ්ඩ අසරණ වෙනාවගේ හිතට අසහනයක් හ අසරනවාගේ නෙමේයි දර්සය අසරණකම කියන්නේ. එදකොට ජීවත් වෙනවා කියන කාරණාවක්ක ලැඟකෙන හින්ඩමාරුයි. නිවරජයේ දර්සනවාද අසරනකම හොදර ප්‍රකට වනාාන ජීවත් වෙන කිය කාරනාවයක ලැගෙන ඉන්න බෑ ඇයි කොහෙ ගියත් බොරුව කටන ඉන්නේ. හිතන කෙනටඒ බොරුව එක්ක ඉන්න බෑ. අර පොති සරිප්‍රාජකය කෝලිත පරිපබ්‍රාජකය ඔලුව හැරිච්චත යනවා කවුද මේකට ඇත්තක් හොලා දෙන්නේ. අන්න අසරණකම. අන්න දර්ශන වාද අසරනකම එහෙම අසරණ වෙච්චායට තමයි සැබැහැම යථහාර්ථවාදී දහමක් වෙන්නන්න පුළුවන්. එහෙම අසරණ වෙච්චාය තමයි ඒ දහමක් වෙෙන්න්නන උත්තමයා කෙරෙහි අසාමාන්‍ය විදිහයට නැමෙන්න්නේ අනුගත වෙන්නේ එතික් නං වෙන්න නෑ පින්වතුනි හොන්ද සේරුන්ගන්න. ඔබට ඔබට පුළුවන්නම් ඔබ දකින විදිහත් එක්ක හරී කියලා ජීවත් වෙන්න. ට බලුවන්න්නම් බ ජීවිතය ඔබ දකින විදිහත් එක හරරි කියලා ජීවත්තය ෙන්න්න ඔබට දර්ශනවාදී අසරනකමක් නෑ. ඔබ බුදුරැන් වහස සරණවා කියලා බොරුවක් කරන්නේ. ඔබ කල්ල්‍යයාන මිතටත් යැබවිවා කියලා බොරුවක් කරන්නේ ඇත්තක් නෙමේ. සත්‍යය වසේෙන් අසරනකම එනවනම් ඔබට ඔබේ දැක්මත් එක ජීවත්තෙන්න්න බෑ. ඔබ හොයාගෙන යනවා. ඔබ සම්පූර්ණෙම නැමෙනවා. ඒ අනුගත වීම සිදු වනා නං. එතන තියෙන්නේෙ සම්පූර්ණයම පින්ගතුන සක්කා දිිට්්‍යිය ඉක්මවීම දහමට යොමු වීම එතර වන පතිපදාව. කල්්‍යයාන මිත්‍රට නැමුණොත් අනිවාරීම් සක්කා දිිට්ටිය දුර වෙනවා එතර වෙනවා මේ පැනවීම් සියල්ලක්ම ඉක්ම වෙනවා. ඔබ එහෙනම් හොඳට හිතර බලන්න ඔබට සක්කාා දිිට්ටිය දුරුවවෙන්නත් නැත්තං එතරන මාරගයක් කෙනෙන්නේෙත් නැත්තං බොරුවක් කරන්නේ කල් යාන මිත්‍රයකට අනුගත වෙනවා කියලා බොරුවක් කරන්නේ සරණ යනවා කියලා බොරුවක් කරන්නේ ඇතහර්තය හොෙනවා කියලා බොරුවක් කරන්නේ ඔබ ඔබ වංචා කරගඩ එපා ඇයි ඇයි තමන්ඔ වංචා කරගන්න ඔච්චරටම මේ හිත විසින් අපි මේ ආපු සංසාර ගමනි මිච්චර කාලයක් අප වංචා කර මේ ධර්මීට යොමු වෙනවා එක් කිය රත් වංචා කරව ගන්නේ ඇයි. ඔබ බොතුලින් ප්‍රශ්න කරන්න. ඔබ සෝතා පන්නද මාර්ගයට බැහැකනද. ඔබ එතරන්න මකට බැහකනද. අන්න එහෙමනම් කලනමිට අනගත වෙලා. එහෙම නැතම් ඔබ බොරුවක් තනිර බොරුවක් කරන්නේ. තනි කර තමන්ට වංචාවක් කරන්නේ. අර ධර්මය කියල ගත්ත දැනුමත් එක්ක මොකක්්දෝ ගලපමිින් ඔහේ ඉන්නවා. තමන්ගේ දැක්ම තමන්ට හරි තමන්ගේ දැක්ම තමන්ට හරි නිසා තමට ජීවත්වෙන පුළුවන්ද බැයිද. තමට ජීවත්වවෙන්න පුලුවන්. නැමෙන් දවසිතාවයක් නෑ. තමන්ගේ දැක්ම වැරදිනන් තමයි හොයන්නේ. තමන්ගේ දැක්ම කියන්නේ තමන් මේ ජීවත්වෙන විදිහේ දැක්ම හරිනම් හොයන්නේ නෑ නැමෙන්න්නේ නෑ හරි නිසා ඉන්නවා. එනිසා ඒ අයට බුදුරන් වහන්සේ ධර්මි ලැබෙන්නේ නෑ. ුමක් වල්ල ලෙබෙන්නේ නෑ එක හොඳර තේරුන් ගන්න එක නිසා ජීවිතය ඇත්ත හොයන්න ජීවිතය පිළිුවොඳ කල්පනා කරන්න ලෝක ප්‍ර්ඥප්තිත් අපි ඉතාම මුල්ලා විදිහකට නෑ කියලයන්න ඉඩ දෙන්නේ පා එහෙම ඉඩ නොදී සත්‍ය හොයන්න මානසිකත්ය ඇත්ති කරගන්න ඉතිං උපට ඒ සඳහා සතති හිවීමට උපකාරයක් පිණිස මේ දේශනාව තුළින් පැහැදිලි කරපු කරනුත් උපකාර කරගන්නවා කියලා අධිෂ්ඨානයක් ඇති කරගන්න. ඉතින් අට දවශයේදී මේ උතුම් ධර්ම දේශනාව, ඔබට ලබාදීම සඳහා දායකත්වරන් කටයුතු කරනවා, මාර්ත දුලොස්සුන දිනට උපන්දිනය සමරණ, රුවිණ ගල්ලගේ දියනියටත් මාර්තු පහළස් සොනදින උපන්දිනය සමරණ. ඉසුරු ගාල්ලගේ පුතනුවන්ටත් නිදුක් මිරෝගී සවපාර්තනා කිරීම සහ යහපත් දී පැවැත්මක්. සහ ඉසුරුමත් අනාගතයක්, නාගතය එකට එම ධර්ම දේශනාමය කුසලි හේතුවාසනා වේවා කියලා ඒවාගේ අපගේ කල්ල්‍යා මිතයන් වහන්සේ වන පූජලවයානොම දසස්සාමන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවය සහ මෙම උත්තුම් ධර්ම දේශනා පාතිහාරිය පැවැවීමට ශක්තිය දහිරිය සහ දීර්ගාවිශ ලැබේවා කියර පාර්තනා කරනවා යගේ ම තක් දායකත්වරන් කටයතු කන සනත්තා අධිකාරි මහත්මිය මතු හතදින උපන්දිනයේදී තිබන ධර්මාවිතාරන්න මහත්මියයට හැටහතරන උපන්දිනයට නිදුක් මිරෝගී සවය පාර්සනා කිරීමට. එද අට දවසේද රැස්කර ගට සීරපුුණ ධර්රමයන් හයි පලමවෙන් පින්කම්ි දෙවියට අන මෝදන් කරමන මෝඩක්. එත්වා සරු දෙවියෝද උතුම්නිවනිින් සැනසේත්වා එයගේ රැස්කර ගට සීරපුන්නේ දහරමයන් මඇතවගේ පහලවරන අප අත් ෝදාලය අඇති පූජනය ඩින්මාක ඥාන්දිී මහාහඇතිවරයන් වහන්සේට කටකුල් යාන්න මහා ඇතිවරයාන් වහන්සේට උතුම් නිවැනිින් සැනසෙන්න මේ සියලු පින් හේතුවේවා. යකගේ මගේ රුදේ උත්තමයන් වහන්ේ උපාජය උත්මයන් වහසේ ලෝක ශසන සරකිරීම මහ ඇතිවරුන්ට දහමින් සැනසෙන් මේ සියරපුුණේ ධර්මියන් හේතුවාසන වේවා. අද දිනට උපන්දි නේදිර තියන රුවිනි ගාල්ලගේ දිය නියටත්.ඒගේ මාර්ත පහලොස් වනදිනට පන්දි නයේේදන ඉසුරු ගාල්ලගේ පුතන්ුවන්ටත් නිදුක් නිරෝගී සුවයෙන් පාර්සනා කරනවා. එවගේම මත්තු හතඋපන්දිනී සමරණ ධර්මවිතා ඇට අතරනු පන්දිනය සමර ධර්ම අවිතාරණ ඒ මැනියන්ටත් නිදුක් නිරෝගී සවය පාර්තනා කරනවා. යවගේ දායකත්වෙලා බාදුන ඔබ සීරු දෙනාටත් ධර්මශ්‍රවනයළ ලඔබ සරු දෙනාටමත් මේ සීලපු්්‍යයායනු භාව බලයෙන් නිදුක් නිරෝගී සුව සැලසේවා. උතුම් කැතුරාල් හැට ධර්මය අවබෝධ කරගන්නටම මේ සියලපුන්නේෙ ධර්මයන් හේතු වාසනාවේවා සියලු දෙනාටම තෙරවත්සරණයි.